ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබ දසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ යාඥාව අසා අපව සුව කරන දෙව් සමිඳුන්. බයිබල් පදයේ යෙසායා 19:22 උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන ඔවුන් සුවපත් කරනවා ඇත. මේ උදෑසන අපි මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, ජීවනයේ අධිපතියානන් වන දෙව්පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් වන අප ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල රෝග සුව කිරීමේ අති විශිෂ්ට බලයක් ඇත. එමෙන්ම කිතුණුවන් වූ යේසුස් යන නාමයේ කෙරෙහි විශ්වාස කරන අපටද රෝගෙන් සුව කිරීමට බලය දෙව් සමිඳුන් දී තිබෙනසේක. එම නිසා ශුද ලියවිල්ලේ ඔවුන් රෝගෙන් පිට අත්තැබූ කල්ලි ඔහු සුවය ලබන්නෝය යයි කීසේක කියා ලියා ඇත. එබැවින් ඔබගේ සෞඛ්‍යයට ඔබගේ සුවයට ආනියක් වේවි කියන බිය ඔබගෙන් පහ වේවා. කිතුණුවනි, ආඹුලස මා කියවීමට ගත් කෘතියක මරණයට බියවීම නිසාම ජීවිතයෙන් සමුගත් තරුණයෙකුගේ අනුවේදනීය කතා පුවතක් සඳහන් විය. එනම් ඔහුට වරින් වර පැමිණෙන පපුවේ කුඩා රිදීමක් තිබුණි. මරණයට ඇති බිය නිසා ඔහු වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටියේය. නමුත් වෛද්‍ය වාර්තා වලින් ඔහුට රෝගයක් නොමැති බව එළි විය. ඔහු නිතරම වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීම නිසා වෛද්‍යතුමාට ඔහු එපා විය. නමුත් එක් දිනක් ඔහු පපුවේ වේදනාවෙන් අසාධ්‍ය වූ අතර වෛද්‍යතුමා එය සුපුරුදු ලෙසම පිළිනොගත්තේය. නමුත් එයින් ඔහු මිය ගියේය. කිතුණුවනි, ඔබ නිතරම යාඥාවෙන් හා කන්නලව්වෙන් දෙව් සමිඳුන් කෙරෙහි විශ්වාසය තබමින් ඔබගේ රෝගයන් ගැන ස්වාමින් වහන්සේට කියා සිටින්න. කුඩා රෝග ලක්ෂණයක් දුටු විටම ඊට බියවි, මේක නම් පිළිකාවක්, මේක නම් මා භයානක රෝගයක් යැයි නිගමනය නොකරන්න. ඔබ දෙව් සමිඳුන් කෙරෙහි ඇතහිල්ල තබන්න. උන්වහන්සේ කෙරෙහි ඔබ කන්නලව්වෙන් බලා සිටින්න. එවිට නුඹේ එළිය පහන් වේලාව මෙන් උදාවන්නේය. නුඹේ සුවයද ඉක්මනින් අටගන්නේ කියා දෙවිඳුන් පවසනසේක. උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව පිළිගෙන ඔවුන් සුවපත් කරනවා ඇත යන ප්‍රධාන දේ වචනයට අනුව අදත් ඔබගේ රෝගයන් සුව කරමින් දෙවිඳුන් ඔබට ආශිර්වාද කරන සේක. අද දින ඔබට ලැබෙන අභියෝගය ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට රෝග සුව කිරීමේ අති විශිෂ්ට බලයක් ඇත. ඔබ මේ මොහොතේ විශ්වාස කරනවාද? සමහර අවස්ථාවන් තුළදී ඔබට රෝගයක් පැමිණ විටදී ඔබගේ සුවය ප්‍රමාද වන අවස්ථාවන් තුළදී ඔබ උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය සහ ඇදෙල්ල අත්හැර දමන අවස්ථා ඇති නේද? නැවතත් ඔබ එසේ නොවන්න. මන්ද ඔබට සුවය ප්‍රමාද වන්නේ උන්වහන්සේගේ වරදක් නිසා නොව ඔබ තුළ ඇති යම් දුර්වලකමක් නිසාය. එම නිසා ඔබ සියල්ලට ප්‍රථම දුර්වලකම සොයාගෙන ඒ උදෙසා සමාව ගන්න. එසේම ඔබ උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය සහ ඇදහිල්ල කිසි මොහොතක අඩු නොකර විශ්වාසයෙන් සහ ඇදහිල්ලෙන් යුතුව දිගටම යාඥා කරන්න. එවිට ඔබගේ රෝගයන් සුව කරමින් දෙවිඳුන් ඔබට ආශිර්වාද කරන සේක. මේ උදෑසන අපි යාඥා කරමු. මාගේ යෙසුනි, කුඩා රෝග ලක්ෂණයන් දුටු විට මම ඔබ කෙරෙහි තබන ඇදහිල්ල වූ විශ්වාසය අත්තර දමන අවස්ථා ඇත. නමුත් අද දේව පණවිඩයට අනුව මාගේ කන්නලව්ව අසා ඔබ මාව සුව කරන බව මම තේරුම් ගතිමි. ඔබ මට සුවයත් සමාධානයත් ගෙන දුන මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව යෙරමියා 33:6 බලව මම ඔවුන්ට සුවකොට බෝ සමාදානයේ සා සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි. ඔබත් කැමති නම් දිනපතාම වෙනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක්
උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් 3031 81 88 8770 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දවසත් ඔබගේ යාඥා පිළිගෙන ජේසුස් වහන්සේ ඔබව සුවපත් කරන සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානය විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමි.